අයිබෝවන් විශ්වපන්සල YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් සාදරයෙන් ඔබව පිළිගන්නවා. මේ මහා විශ්වයේම තියෙන අමුතු කතන්දර. ඒ අමුතු කතන්දර අතරේ අපි අහලා තිනවා දැන් මේ ලංකා ඉතිහාසය ගතවස්ස ලංකා ඉතිහාසයේ කොටස් දෙකයිනේ. ලිඛිත ඉතිහාසය සහ අලිඛිත ඉතිහාසය කියලා. අලිඛිත ඉතිහාසයේ කොටස් දෙකක් තියෙනවා. ඓතිහාසික යුගය සහ ප්‍රාග්ඓතිහාසික යුගය කියලා. මේ ඔය යුගයන්ටත් එහා ගියපු සාහිත්‍යමය මූලාශ්‍ර වලින් පවණක් හම්බ වෙන තවත් ලොකු ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ඉතිහාසෙදී අපිට හම්බ වෙනවා මේ මහා සම්මත රාවණා කියලා රජ කෙනෙක්. මේ මහා සම්මත කියන රාවණ රජුන්ට ඔලුගෙඩි 10ක් තිබ්බා කියලා කියනවා. සමහර විද්වතුන් කියනවා ඔය ඔලුගෙඩි 10ක් තිබ්බ මේ මාරමුතු මිනිසි එක් නෙමෙයි ඔලුගෙඩි 10 නිරූපණය කරන්නේ විශ්යන් 10ක පරතරට ගිය හපනේ කියනක නිරූපණය කරන්න කියලා. අන්න එතනදී මේ විද්වතුන් කියන තව කාරණාවක් තමයි මේ රාවණ රජුරෝ අංක විද්‍යාවෙන් හුඟක් දේවල් කරා කියලා. එතනදී ඒකළු කියනවා මේ රාවණ රජුරෝ තිබුණායි කියන දණ්ඩ පුෂ්පක යානය කාන්දම් බලයෙන්, ඒ කියන්නේ චුම්බක බලයෙන් තමයි ක්‍රියාත්මක වුණේ කියලා. චුම්බක බලය සහ රසායන විද්‍යාව කියලා. මේ දෙක ක්‍රියා එකතු කරලා ගණනය කිරීමක් කරනවා. සංඛ්‍යාත්මකව අංක විද්‍යාත්මකව ගණනය කිරීමක් කරලා කාන්දම් බලය අංකණය කිරීම තුළින් බලයක් උත්පාදනය කරලා දණ්ඩ පුෂ්පක යානය ඕනෑම තැනකට ගෙනිච්චයි කියලා කියනවා. මේ අංක විද්‍යාව කියන්නේ ඒ තරම්ම ප්‍රබල දෙයක්. අනේ ඒක අතිශය වැදගත් වෙනවා. ඉතින් ඒ අතිශය වැදගත් වූ මේ ප්‍රබල සංඛ්‍යාවන් නැත්නම් අංක විද්‍යාවන් පිළිබඳව කතා කරන්න අපේ රටේ දැනට ඉන්න ප්‍රථම සහ එකම ආචාර්ය උපාධිධාරියා ප්‍රියන්තලාල් රත්නායක මහත්මයා අංක විද්‍යාව පිළිබඳ උපදේශකවරේ ඉංග්‍රීසි දේශකවරයෙක් වගේම මානව සම්පත් සංවර්ධන පිළිබඳව උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරමින් අද අපිත් එක්ක කතා බහට එකතු වෙනවා. ආයුබෝවන් පුතුමා. ආයුබෝවන්. ඔබතුමා පිළිබඳව මම මේ විශ්වපන්සල තුලින් බොහොම අපූරු ගැඹුරාන්තයේ ඉඳලම හඳුන්වා දීමක් කරගෙන ආවේ මේ අංක විද්‍යාව කියන එක කොයි තරම් දුරකට ගිහින් තියෙනවද කියන කාරණාවත් ඉස්මතු කරන්න ඕන නිසා අන්න එතනින් අපි කතා කරමු. දැන් මේ කෙනෙකුට උපන් දිනක් තියෙනවනේ. ඔව්. 1900 1800 2000 ගණන්වල කියලා ඔහම උපන් වර්ෂයක් තියෙනවා, උපන් මාසයක් තියෙනවා, උපන් දිනයක්ත් තියෙනවා. හරි ෂෝක්. ඔව්. හැබැයි දැන් මේ සමහර කල් දැන් ඔය උපන් දිනෙත් එක්ක බැලුවට පස්සේදී සමහර අය කියනවා මං උපන් වෙලාවේ වැරද්දක්ද දන්නේ නැහැ, මං උපන් දවසේ වැරද්දක්ද දන්නේ නැහැ. දැන් විශේෂයෙන්ම අප්‍රේල් පළවෙනිදා මගේ ගතට පස්සේ මෝඩයාගේ දවසනේ. ඔව්. බුදුම්මෝ මං හරි මෝඩයි නේ කියලා. ඔව්. එහෙම විශ්වෝප වීමක් එහෙම තියෙනවා. තියෙනවා. ඔව්. ඇත්තටම කෙනෙක් ඉපදෙන දවස 90 මාසය 90 ඒකෙනගේ ජීවිතයට කරදර බාධක ලෙඩ එහෙම එන්න පුළුවන් අනිවාර්යෙන්ම. මොකද සාමාන්‍යයෙන් මේ වසර 30ක වගේ කාලයක් තුළ මම දැකපු දෙයක් තමයි අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කියන්නේ සංඛ්‍යාවක් ඉලක්කමක්. ඒ කියන්නේ අපිට තියෙනවා අපි ගමු උදාහරණයක් හැටියට 1964 දහවෙනි මාසේ 4 වෙනිදා කියලා ගත්තා කියලා. ඒතර කෝඩ් එකක් අපේ තියෙනවා. කේතයක් තියෙනවා. මේක හරියට අර ජාන අපිට ජාන වල ශක්තිය හොයන්න පුළුවන් මේ කෝඩ් එකෙන්. එයාගේ තියෙන ටැලන්ට්ස්, එයාගේ සිද්ධි මාලාවම මේ උපන් දිනේ තුල තියෙනවා. ඒක අංක විද්‍යාව පිළිබඳ ගැඹුරු ගවේෂකයෙකුට ඒක හොඳට තේරෙනවා. ඒකේ තියෙන බලවත්කම එක එක අංක සමහර උත්ති සංඛ්‍යා බලවත්, සමහර සංඛ්‍යා දුර්වලයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා මේ අංකවල. එතකොට අපිට උපදිනකොටම දෛවාංකය සහ එකක් දෛවාංකය අවුරුද්දයි මාසයේ දිනේ තනි අංකය දක්වා එකතු කරලා ගන්න එකට අපි 1964 104 කියලා. එතකොට 1964 කියන්නේ 20යි 21යි 21යි 5යි 25යි. ඒ කියන්නේ දෛවාංකය තුන 7යි. එතකොට මේ දෛවාංකය කියන්නේ දෛවය අපේ. අපිට දෛවේ පෙරාත්මය අපි කරපු කුසල් අකුසල් සෙට් එක. අපිට පළ දෙන කාල. දෛවයෙන් අපිට සපෝට් එකක් කරනවද නැද්ද? මේ පුද්ගලයා ගියාත්මේ හොඳ කරලා තියනවද නරක කරලා තියනවා? විශේෂයෙන්ම ඉරට්ටි සංඛ්‍යාවක් එනවා නම් අපි පරිස්සම් වෙන්න ඕනි. 2 4 6 8. ඔව්. ඒගොල්ලොට පොඩ්ඩක් දෛවය හරස් වෙනවා. එහෙනම් දෛවය සරදම් කරනවා. සරදම් කරනවා ටික. මම දැක්කේ ජීවිතේ අපිට විශේෂයෙන්ම බලන්න පුළුවන් ඕනනම් විජේ කුමාරතුංග මහතා දෛවාංක 2, අගාමිසානාගේ මහතා දෛවාංක 2, රොණ්ඩුජීර මහත්මයා දෛවාංක 2, මෙවැනි ප්‍රභාකරන් දෛවාංක 2. මෙවැනි පුද්ගලයෝ දෛවාංක 2කින් පිටල් තියෙන්නේ. හැබැයි හොඳ මොළ. හොඳ මොළ. නමුත් දෛවාංක 2 ඇට් කම්ප්ලීට් කරන්න දෙන්නේ නැහැ යාගේ මිෂන් එක. ආහ්. ඒගොල්ලන් මිෂන් එක කම්ප්ලීට් කරන්න බැරි වුණා. ඔව් ඉතින් ප්‍රභාකරන් තෝරගත්තේ වැරදි මාර්ගය. වැරදි මාර්ගය තෝරගත්තේ.
තමගෙම කියලා ගැන්සයක් එක රටක්ම බය කරගෙන හිටියට ඒක යා තෝරගත්තොත් පාර වැරදි. හිටරුත් ඔක එක හිටරුත් අංක දෙක. හා නැපොලි බොඩ පාඩුත් අංක දෙක. ඔව්. ඒ කියන්නේ මාරු විදියට වෙන්නේ. ඒක ඒ කියන්නේ ස්වභාවයෙන්ම මේක නිර්මාණය වෙනයි පුද්ගලයාව. එතකොට දැන් එතකොට මේ අංක ප්‍රබල අංක තමයි අංක 1 3 5 7 9. ඒකනොත් ප්‍රබලම අංක තමයි ලෝකෙ තියෙන දැන් මට තියෙන වාසනාවන්ගේ අංක 5. ඉතාම මානසික තිබියුතු අංකයක් තමයි. නමුත් ඒක ලැබෙන්නේ 5%කට වගේ පුද්ගලයන්ට විතරයි. මොකද හරි බැලන්ස් ලයිෆ් එකක්. බිස්නස් ආයි නිකන් සල්ලි පුදුරනවා. ඒ වගේ මේ අංක බැලුවාම ඊට පස්සේ අපිට වැදගත් වෙන අංක තමයි පුද්ගල ජන්ම අංකය. ඒ ජන්ම අංකය තුල පෙන්눔 කරනවා ඒ පුද්ගලයාගේ ස්වභාවය. ජන්ම ස්වභාවය මේ ජීවිතේ මේ 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 කොහොමද මිනිස්සු එක්ක ගැවසෙන්නේ කොහොමද යා ගනුදෙනු කරන්නේ කොහොමද යා ජීවිත ගැන හිතන්නේ ජීවිත අවබෝධය කොච්චරට යාට තියෙනවද එතකොට දැන් ඒ ඒ ජන්මාංගය තුල සම්පූර්ණම චරිතය නිරූපණය වෙනවා ඔව් සහ එයාගේ භාර්යාව ස්වාමියා විවාහ කරු සහකරුත් පෙන්눔 කරනවා ඒ අංකය තුල ආ ඔව් ඒ ඒ අපුද්ගලයේගේ ඕනනම් එයා තමන්ගේ විවාහ වෙන පුද්ගලයාගේ ඒ කියන්නේ 90 තමන්ගේ තිය චරිතය තියෙනවා එයාගේ ලක්ෂණ 90ක් තියෙන උපන්දිනේ අපිට අපිට ඕන විදිහට අපිට විවාහ වෙන්න බෑ. ඒක තමයි අපිට නිශ්චිත කාලයක් තියෙනවා. ඒ උපන්දිනේ සියලු දේ සටහන්. ඒකෝට දැන් පුද්ගල චරිතය තමයි අරගෙන තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. ඔව්. ඒක වෙනස් කරන්න විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා ආධ්‍යාත්මිකව නැඹුරු වෙන්න. ඉතින් ඒ නිසා ඒ උපදිනකොටම විශ්ව තීරණය කරනවා මෙයා මේ වගේ ජීවිතයක් ගත කරන්නේ. මෙයා මේ වගේ ජීවිතයක් ගත කරන්නේ. මෙයාට ධෛර්යය දෙන්නේ මේ සපෝට් එක. ඒක වෙන්නේ මේ කාලවලදී. ඒකෝට දැන් උදාහරණයක් හැටියට ඒ උපන්දිනේ ආරම්භ බැලුවාම දැන් බලමු උදාහරණයක් හැටියට අපි කියමු හතරේ දෙපතුන කියලා. එතකොට මේගොල්ලන්ගේ ජීවිතවල විශේෂයෙන්ම 4 13 22 31 ඒ හතර එකතුවක් යන අවස්ථාව වැදගත්. අපේ ජීවිතය ආරම්භ කරන්න පුළුවන් මගේ ජීවිතේ පවා. ඒ හැම වැදගත් සිදුවීමක් වෙලා තින්නේ මමත් හතර. ඒ නිසා හැම සිදුවීමක්ම වෙලා තින්නේ අංක 4න් තමයි. විවාහවනි මේ රැකියාව ප්‍රථම රැකියාව 22 විවාහවනි 39. එතකොට මේ හැම දෙයක්ම මේ අසනීප පවා මේක තියෙනවා. මේක තියෙනවා අලුත්ම හොයා ගැනීම තමයි. අපේ කර්ම ශක්තිය මේකෙන් කියන්න පුළුවන්. ඍණාංක එනවා කියන්නේ දුර්වල කර්ම. 2-4 කියන්නේ. හැබැයි ඒගොල්ලෝ හිතනවා වාසනාවම ජීවිත ගත කරනවා කියලා. කෝටිපතිය වෙන්න පුළුවන් 2-4 තියෙන්නේ. ගොඩක් හැටි තියෙනවා. ලෝකේ බිල් ගේට්ස් වට ඒගොල්ලන්ට තියෙනවා. ඒක කර්මයක් ඒක. අපි වාසනාවක් නෙමෙයි ඒ වාසනාව නෙමෙයි. දැන් ඒකත් එක්ක බලද්දී මේ ප්‍රියතමට මේ අපි කතා කරන බිල් ගේට්ස් එහෙම ගත්තොත් දැන් යට අංක දෙක තියෙනවා කියලා පොතේ. ඔව්. දැන් ලෝකේ සුපිරි බිලි සල්ලිකාරයෙක් නේ සුපිරි බිලිනපතියෙක් නේ. ඔව්. දැන් ඒ වගේ අය වුණත් දැන් කොච්චර සල්ලි තිබ්බත් ලෙඩ රෝග වලින් පීඩා. ඔව් ඒක පේනවා. අංක විද්‍යාවෙන් පේනවා ඒක. දැන් විශේෂයෙන් අපිට මේකෙන් පෙන්වන්න පුළුවන් දැන් අපි කතා කරේ ලෙඩ රෝග පැත්තට එන්නේ. දැන් එතකොට දැන් බලන්න මේ ලංකාවේ ප්‍රසිද්ධ නිලිය අපි කැමරාව පැත්තට පොඩ්ඩක් කරමු. මේ ප්‍රසිද්ධ නිලිය. එතකොට ඊට පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ නළුවෙක් ඊට පස්සේ මේ ගායකයෙක් හිටපු මේ සුපර්ස්ටාර්වල හිටපු ගායකයෙක් මැරුණා ළඟදී. ඊට පස්සේ ටෝනි ග්‍රේ මහත්මයා ටෝනි ග්‍රේ මහත්මයාගේ මේ දෛව සටහන බලන මේ ටෝනි ග්‍රේ මහත්මයාගේ බලන මේ බලන නමෙන් කර විනාශය. ඒගොල්ලෝ නොදැනුවත්කමට මේ අංක 17-9 එකතු වෙන්නේ. ඒ කියන්නේ 8 ඉන්නේ. හරි? අංක 17 එකතු වෙනවා නම් මේ පුද්ගලයාට විශාල කරදර ප්‍රශ්න වෙනවා ජීවිතේ. ඔව්. මේක සුභා අංකයක් නෙමෙයි 9 එකතුව 17 වෙනවා නම් ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. බලන්න ඒ නිසා එයාට දැන් බලන්න 1946 10 වෙනි මාස 6 වෙනිදා. බලන්න ලස්සන පෙන්නුම් කරන හැටි එයාගේ මේ කැන්සර් එකක් මේ කැන්සර් ඔක්කොම patients ලා ගත්තේ මම. ලෝකේ ලංකාවේ හිටපු කැන්සර් patients ලාගේ ගත්ත මේ ලිස්ට් එක තමයි මේක. දැන් බලන්න මේ පුද්ගලයාගේ 6 2 2 1 4 1 මේ උපන්දිනය ඇතුළත තියෙනවා වැඩිපුර. එතකොට 6 2 වැඩිපුර තියෙනවා. මේ හැම පුද්ගලයෙක්ම කැන්සර් තියෙන හැම ගුත්‍ය ආරම් බැලුවාම බලන්න මේ 6 2 6 2 6 2 6 2. ඒකෙනුත් දැන් 6 අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම සමහර අයගේ 6 දෙපාරක් තියෙනවා. සමහර අය 2 දෙපාර දෙපාර තියෙනවා. ඊට පස්සේ මේ මෙන්න මේ තමයි ගෙවන කර්ම අපි. ගියාත්මේ කරපු අකුසල කර්ම තුලින් ගෙවන කර්ම මේ තමයි මේ සටහන තියෙන්නේ. 6 2 8 4 එනවා කියන්නේ ව්‍යාපාරිකයන්ට උගක්ට එනවා. ඒ ව්‍යාපාරවල ලෙඩ්ඩු. ඔව්. එතකොට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒගොල්ලන් ඇත්තට බිසි ලයිෆ් එකත් එක්ක ඒගොල්ලන්ට යම් මානසික වශයෙන් සතුටින් ජීවත් වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි කියන එක පෙන්වන්න කරන්නේ. ඉතින් මේකෙන් පෙන්වන කර්මය කොච්චර මේගොල්ලෝ ගියාත්මේ කර්ම ඵලය විඳින්න වෙනවද කියන එක. දැන් මේ කැන්සර් patients ලගේ ඒ බලන්න මේ 6 2 4 හැමෝගෙම තියෙන්නේ. මේ මිකර උඩ පැත්ත හොඳ පැත්ත. ඒ කියන්නේ මේ ප්‍රඥාව ගියාත්මේ කරපු හොඳ දේවල් උගත්කම ඒවා මේවා පෙන්වනවා මෙතනින්. උඩ එනමුත් මේ කෙනෙක්වත් ඒව පෙන්වන්නේ නැහැ. උඩින් පෙන්වන්නේ 1-3 නම් එනවා නම් අන්න ප්‍රඥාව දිනු කරලා තියෙනවා ඒ දරුව කවුරුහරි කෙනෙක්. එතකොට දැන් මේ කෙනෙක් කියද්දී දැන් බලන්න මේ නැහැ. මේ ප්‍රසිද්ධ පුද්ගල ලංකා නළු නිලිය සහ මේ
ටෝනි ග්‍රේග් මං ගරන් තියෙන්නේ. එතකොට මේව වල දැන් බලන්න ඒව දිනු කරන්නේ නැහැ ඒගොල්ලෝ ගියාත්මය තුල. මේ තමයි ආත්ම සටහන. එතකොට දැන් පව් ගියාත්ම අකුසල කර්ම තමයි මේ පෙන්නුම් කරන්නේ. මිනිස්සෙක් කියන්නේ ආධ්‍යාත්මික පැත්තට යන්නේ නැතුව යම් විදියකින් භෞතික පැත්තට යනවා කියන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි. ඔව්. ඊ ව්‍යාපාර පැත්තකට යනවා නම් ප්‍රසිද්ධ වෙනවා නම් ඒක ඇත්තට හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒක ඇත්තටම මේ මිනිස්සු හරි මේ මේකක් දුක විඳින්නේ. ඒ කියන්නේ මේ ඒක තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් කොච්චර ප්‍රසිද්ධ වුණා දැන් මේ පුද්ගලයා බලන්න මේ ටෝනි ග්‍රේ කියන මහත්මයා මම කැමති නම්ස කෙනෙක්. මේ එතුමාගේ 6-2 බලන්න හැමතිස්සෙම මේ මේකෙදි මේ අංක අරන් බැලුවොත් එහෙනම් වැඩිපුරම පෙනී සිටින අංකයක් තමයි 6-2-4-8. ඔව්. මම එහෙම එකක් අහන්නම්. මට මේ උත්තර දෙන්නකෝ දැන් 1942 වර්ෂයේ ජනවාරි 8 ඉපදුන කෙනෙක් ඉන්නවා කියමුකෝ. මේ ඇතරම මේකට ඉන්නවා. ඒ කෙනාගේ දෛවංකය අපි ගන්නෙ කොහොමද? 1942 ඔක්කොම එකතු කරන තනි අංකයක්. 1942 කියන එකත් එකතු කරනවා. හරි. ඉන්න මම එකතු කළා බලන්න. 1942 හතර එකතු කිරීම 2 එකතු කිරීම ජනවාරි කියන්නේ පළවෙනිද බිඳුව උන්නේ අපි එක ගමුකෝ. ජනවාරි 8. ඔව්. එතකොට 25යි අංකය. 25 ඊට පස්සේ ආයි අපි 2 එකතු කිරීම 5. ඔව්. 7. මේ කෙනාට දෛව අංකය 7. 7. මේ කෙනාගේ රෝගී තත්ත්වයන් ගැන අපි කතා කරලොත් ඉන්නේ එහෙම. ඔව් දැන් එතකොට දැන් යාගේ ඉලක්කම් ටික කියන්නේ 1942 ජනවාරි 8. අර බලන්න එතකොට දැන් ඒ අංක තුනම තියෙනවා. ඔව්. හැබැයි පොඩි දෛවයෙන් පොඩි සපෝට් එකක් තියෙනවා යාට. 7 නිසා දේව ආරක්ෂාවක් තියෙනවා. ඔව්. හැබැයි අර අර අන්න එහෙම කෙනෙකුට අඩු මොෂෙන් ඒ වගේ දෛවයෙන් දෙන 7 chance එක පොඩ්ඩක් වටිනවා. එයාට 7 හරි 1 හරි 3 හරි 9 හරි ආවොත් අන්න පොඩි ප්‍රොටෙක්ෂන් එකක් දෙනවා අපිට. මේ මේ දෙන්නේ දෛව අංකයයි අරක තමයි ඉතාලම වැදගත් දෙක. හැබැයි මේවා තමයි එයා කරපු අකුසල chart එක මේ. කුසල් අකුසල් මේ ඔක්කොම සටහන. ඔබතුමා කිව්ව කෙනාට සමා වෙන ඔබතුමා නෙමෙයි මම කිව්ව කෙනාට පොඩි chance ගන්න මේ දෛවෙන් හම්බුනේ. මේ කෙනාට ලොකු chance එකක් හම්බුණා. මේ උපන්දින කාගේවත් නෙමෙයි. ස්ටිෆන් හොකින්ස්. ඔව්. ලෝකේ සුපිරි බුද්ධිමතා. පහුගිය දවසක ජීවිතක්ෂයට පත් වුණා ස්ටිෆන් හොකින්ස් මහත්මයා ලෝකේ සුපිරිම බුද්ධිමතා. මොකද ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැනීම කතා කරන කට්ටිය ස්ටිෆන් හොකින්ස් මහත්මයා ගැන නොදන්න දෙයක් නෑ. උපරිම හොඳට දන්නවා. හැබැයි අවාසනාවන්ත විදිහට ස්ටිෆන් හොකින්ස් මහත්මයා ඉපදිලා බොහෝ කාලයකට පස්සේ රෝගී තත්ත්වයකට ගොදුරු වෙලා එක්තැන් වෙනවා. මෙයාගේ මොළේ විතරයි වැඩ කරන්නේ. අතපය කඳ මොකක්වත් වැඩ කරන්නේ නෑ. ඔව්. දෛවාංකය මගෙත් 7. මමත් 7. දෛවාංකය 7 කියන්නේ මහා ප්‍රාතිහාර්ය අංකයක්. ඔව්. මොකද වෛද්‍යවරු කියලා තිබුණා ස්ටිෆන් හොකින්ස් මියෙන් අවුරුදු 2යි තව ජීවත් වෙන්නේ කියලා. ඔව්. හැබැයි මේක 1942 ඉඳලා 2018 වෙනකන් ජීවත් වුණා. අවුරුදු කීයද වයසට? එතකොට 1942 අපි 2018 අඩු කරමුකෝ. 2018 අඩු කළා 1942. අවුරුදු 76ක් ජීවත් වුණා. ඔව්. ලකිසව හත නැත්තම් මාර අමාරුයි. හත මාරස් මෙයා සපෝට් එකක් දෙනවා. ගියාත්ම කරපු කුසල් වල සටහනක් තමයි අංක 7 ලැබෙනවා කියන්නේ පුද්ගලයෝ 100කට එක්කෙනෙකුට ලැබෙන්නේ විශේෂයෙන්ම සනත් ජයසූරිය. එතකොට මම හිතන්නේ ආතසි ක්ලාක්, එතකොට බෲස්ලි, ඒ වගේ සුපිරි අපේ ශාරුක් ඛාන් ඉන්දියාවේ, ඒ වගේ නළුව අක්කොටම 7 කියලා තමයි විශ්වත් එක්ක ඒගොල්ලෝ ගනුදෙනු කරනවා. ඔව්. ඒගොල්ලන්ට විශ්ව රහස් හොයාගැනීමේ ශක්තිය ඒගොල්ලන්ට තියෙනවා. ඔව්. ඒක නිසා ඒගොල්ලන්ට බොහෝ දේවල් අඩු කරගන්න පුළුවන්. හැබැයි ඒක නොතිබුණා නම් 8 වගේ තිබුණා වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ. අර හතේ සපෝට් එක දුන්නා යාට. දුන්නා. දැන් මම මේ ඔබතුමා මේ වැඩසටහන පටිගත කරන අතරතුරදී මේ අභියෝගය දුන්නේ. ඔව්. දැන් මේ මෙහෙම මේ සජීවී අභියෝගයක් දෙනකොට බයක් එහෙම නැද්ද? ඒ කියන්නේ වැරදුනෝදින් මම පළවෙනි මොකද මම ඔබට කලින් කිව්වේ නැන්නේ මම ඉස්සර නෝකෙස් ගැන මම කතා කරනවා කියලා. ඔව් නෑ නෑ. ඉතින් මම මට කියන්නේ එහෙම තමයි අපි කරන්න ඕනේ. ජෝතිෂ අංක විද්‍යාව සම්බන්ධව මේ මේ ප්‍රතිශත දෙන පුද්ගලයෙක් නම් එයාට අභියෝග වලට මුහුණ දෙන්න හැකියාව තියෙන්න ඕනේ. දැන් කතා කරන මම අවුරුදු 30ක අධ්‍යක්ෂක තියෙනවා 100%ක් මම කියන්නේ නමුත් ඒ අභියෝග වලට මම මුර දෙන්න මම ලෑස්ති. ඒ නිසා තමයි මම මේ ගවේෂණය මෙච්චරකල් මේ අධ්‍යක්ෂින් ලබා ගත්තේ. හරි. එහෙම නොවෙතින් අපි දැන් මේ කතා බහ කළේ ඔබේ උපන්දින අනුභව පෙන්වුම් කරන අසනීප සහ කරදර පිළිබඳවනේ. දැන් ඉතින් අපි අපේ ප්‍රියන්ත
ලාල් රත්නායක මහත්මයාට ඇත්තටම අභියෝග කළා නෙමෙයි නමුත් මට ඒ වෙලාවේ හිතට ආව දෙයක් නිසා මම ස්ටිෆන් හොකින්ස් ගැන පවා අහලා බැලුවේ. ඉතින් ඒ ඉස්සෙල් මම කලින් මෙතනදී මේ වැඩසටහන කරන අතරතුරේදී ගණනය කිරීම කරලා දයිවාංගේම අරගෙන හදලා බලලා කතා කළේ. ඉතින් ඒ විදිහට බැලුවට පස්සේ මේක ඇත්තටම ලොකු යථාර්ථයක් තියෙනවා. ගැඹුරු යථාර්ථයක් තියෙනවා. සත්‍ය රූපී බවක් තියෙනවා. මට පේන විදිහට ඔබට පේන විදිහ කොහොමද දන්නේ? ඉතින් ඔබ උත්සාහ කරලා බලන්න. ඒ උත්සාහ කළ බාණ කියලා ආර්ථනා කරන ගමන් විශ්වපන්සල YouTube නාලිකාවෙන් සමුගන්න සූදානම් වෙන්නේ හැම දවසක හැමදාම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධලා සම්පත්දායකත්වය ලබා දුන්නු අංක විද්‍යා උපදේශක ඉංග්‍රීසි දේශක වගේම මානව සම්පත් සංවර්ධන උපදේශක ප්‍රියන්ත ලාල් රත්නායක මහත්මයාට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරන උතුමාට නිදුක් නිරෝගී සුව සම්පත් ප්‍රාර්ථනා කරන ආයුෂ බොහෝ වේවා. ඒ වගේම ඔබට ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් ඉන්නම් ඔබට තිරුවන් සරණයි.